බ්‍රල්ක්‍රීම්. එයනුව පෙත්සම්බල වගෞත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ විශේෂ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක ඇතුළු වගෞත්තරකරුවන්ට ඊට අදාළ විරෝධතා ඇත්නම් නොවැම්බර් මස 8 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල නියම කර තිබෙනවා. එම විරෝධතාවලට අදාළව ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා දෙසැම්බර් මස 6 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළ සත්පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය ජනවාරි මස 20, 21 සහ 22 යන දිනවල පවත්වන බවයි දැනුම් දුන්නේ. පාස්කු රිදුණු ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා අහිමි වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි නන්දන සිරිමාන්න, සංචාරක කර්මාන්තයේ නියැලි ව්‍යාපාරික ජනත් විධානගේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙන්රි මේරියන්, අශෝක් ස්ටීවන්, සරත් ඉද්දමල්ගොඩ සහ හේල් එවන්ස්ටන් ප්‍රනාන්දු ජයවර්ධන යන පියතුමන්ලා, පූජ්‍ය අඟුලුගල්ලේ ජිනානන්ද හිමි, නාගනන්ද කොඩිතුවක්කු, ජූඩ් පෙරේරා, නිමල් කුමාරසිරි ඇතුළු පුරවැසියන් පිරිසක් විසින් මූලික ඓතිහාසිකම් පෙත්සම් 12ක් මෙලෙස ඉදිරිපත් කර තිබෙනවා. බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කුරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හොටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩකර ඇති බවටයි පෙත්සම්කරුවන් චෝදනා කර ඇත්තේ. ඇත්ත වශයෙන්ම මේ මේච්ච ප්‍රහාරයට වගකීම අත්හැරපු රාජ්‍ය නිලධාරීන් ඇතුළු දේශපාලඥයන්ගේ ක්‍රියාකලාපය මොකක්ද කියන එක මේ නඩුවෙන් ඔප්පු වේවි. ඒ අනුව අඩුම තරමින් ඉදිරියටවත් මේ සමාජය ආරක්ෂා කළ යුතුයි කියන සිග්නල් එක ස්ථාධිකරණය අරහා දෙන්න පුළුවන් වෙයි රාජ්‍ය නිලධාරීන්ටත් දේශපාලඥයන්ට.